අයිබෝවන් සීක්‍රට් සොප් නේච අද යනවා මේ වැල් පාලමින් නර හිදවස්සල රට එතර කර කරීටි මේක ලෑලි පාලම මේ පාලම අලි නොගියට අනිත් තැන්වලදී අලි ඇවිල්ලා නේ දෙසා බානෝ දැන්ද පැන්න අලි රංචුව විනාඩි දහයක් එකෝ දැන් දහය එකොලහට ඉතර ඇතින උන්ට වෙලාවක් කලවන්න නෑනේ කීයක් ඉතර පැන්නද දැන් මම මතක හදේද 13ක් විතර 13ක් විතර ඔක පිරිසක් අත්තු අත්තු තිටිය අත්තු නෑ අත්තු නෑ අත්තු දෙය ඔක්කොම අලිය ඔක්කොම අලි පිරිමි සත්තු ඔව් අලි පැටවුනේ අත පොඩි චුට්ටිය වුණු තිටිය ඌරි පැටියෙක් වගේ හිටියා වගේ මතකයි මම පිරිසක් පියනේ ඌ මැදි කරගෙන තමයි කොතේ කතාව මගේ හිමි මම ගියා කතාවද එතන ඔව් ගියක් හදාගත්ත දෙයින් ඔය රැකවරණය තමයි හදාගන්නේ. ආ රැකවරණයක එක හරි. ඔව්. මචං හිතට දෙවන. අරක දෙට දෙන්න ඕන අපි. පාවිතර මෙවරක් බන්. මේ ගෙදරද? පාවිතර. ජුට්ටව ගෙදරකට අපි යනවා. ඈ. එහේ මේ. අලි. අලින්ගේ ප්‍රශ්නයක් තුනලු ලොකු මේක හුස්සියද මන්. මහා තාච්චි තියෙනවා. මේ මීයට නේද? ඈ? දෙලින්ද? දෙලින් දින්න මීයට ඔන්න. ලොකුපි ලොකුපිනක් තියලා තිනේ ඔයගලට මීයට පෙන්නන්න. ආන්නක මීයට කොච්චර ලකේද කියලා හා අන්න ලස්සන. ඔන්න මීයට. ආ මේක බුදු කුටිය. ආ මේක මේ දෙවල් පොලක් නේද? අවසරයි. මේ ශාස්ත්‍ර කියනවද? නෑ. අදහනවා විතරයි. ආ. අයියටද මේ අලියා මුලිච්ච වෙලා? ඔව්. මුලිච්ච නේද මම අතන වැඩ කර කර හිටියේ. ගඩෝ කප කප. ඔව්. එතකොට ඔය අර තැම්පිලි පැලේ හැරි වගේ අලියා හුම උතින් පැනලා ඇවිල්ලා. හා. සද්දයක් ඇහුන්නේ නෑ මට. ඔව්. සද්ද නැතුව එනවනේ. නෑ. ඔව් මම මෙහෙම ගඩොල් අරගෙන මෙහෙම හැරෙනකොට බාලදී අලියා. ඔව්. දැන් ඒ දවල් තවල 11ට 11ට 11යි 10ට විතරයි. මේ 10ට අහන්න නැති වෙලාවල් වලම තමයි අලි හිට මෙතන යන. දරු 30 කියන 13 දෙනේ. ඔව් දැන්. එහෙම තමයි හැමදාම මේ පැතිවල ඉතින් එනවා. 12ට කලින් යනවා දානෙට වඩිනවා වගේ. ඔව්. ඊට පස්සේ ඇවිල්ලා අහක් කළා. ඉද්දි මම අර නූල් ඇදලා තියෙනවා. මම මෙහෙ දුවනකොට දුවලා වුණා. ඒ කියන්නේ දැන් නෑ. ඉස්සර නූල් ඇදලා තුණා. නෑ නෑ දැන් නූල් ඇදලා තියෙන්නේ. ආ ආ අටේ වටේ රකවරණයට දාලා. ඔව්. මේ ආහාරයට දුවන මම ඔහොමම දිව ඉස්සරහට. ආ. දුවනකොට අලි අවේ පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා අර එයා පැත්තේ ගෙදර කම්බි වැටට ඇවිල්ලා නතර වුණේ නැත්තම් උදේ මෙතනින් කරන්ට් එක වැදුනානේ. ඒ කරන්ට් එක වැදුනහම ආවට උදේ කරන්ට් එක වැදුනද? ඔව් ඔව් අර බුද්ධික පුතාට එළවුවනේ උදේ පාන්දර අටට. එතන සීන් එකක් නැහැ. එයාටත් එළවලා ඊට පස්සෙත් තමයි ආයෙ හවස ආවේ. ඔව් ඊදෙනට එළවද කියලා අපි තුන් දෙනා අර බන්දු අයියා පුතා එක දවසේ. ඔව්. ඊට පස්සේ එයාත් හැප්පිලා වැටලා තමයි මාත් ඉස්පිරිතාලේ එයාත් ඉස්පිරිතාලේ ඊට පස්සේ ආයේ අද ඔයා ඉස්පිරිතාලේ ගියා? ඕ ඉස්පිරිතාලේ මේ මැහුම් ගහලා අප්පට බල ඊට පස්සේ නායෙත් වගේ පැටලිලාද මොකක් හරි ඌවර හම්බියක් වදුනා ඉතින් අලියට වයේ කිය ඉස්සරහා බලන්නයි පස්ස බලන්නයි නිකන් නෙමෙයි හා ඊට පස්සේ දුවන ගමන් තමයි ඊට පස්සේ ඇවිල්ලා වැදුනා හා කම්බි දුවනකොට හා ඊට පස්සේ අලියා කොච්චර දිගටම ලෝකේ නාව ඔව් ඔව් මම මෙහෙ දුවද්දී අලියා හොම ඇවිල්ලා මෙහෙම වට දැම්මා ආ වට දාලා එනවා නේ ඊට පස්සේ තමයි ඔහොම ආයේ ගිහිල්ලා අර ළමයට ගහලා තියෙන බන්දු අයියා ළමයට. එයාට අමාරුයි. එයාගේ තමයි අර කකුල. ආ හරි අපි ගියේ. යට වෙලා ගිහිල්ලා වල ගිහිල්ලා අපි. ආ. මේක. ආ. මලේ අපේ අර කකුලේ කකුල ගෙන්න තියෙනවා. දැන් බලන්නකෝ මේ. අපි ගිහිල්ලා ආවේ. මේ ගේපැලද මේ? ඔව්. ඈ. ආසයි හැබැයි ඉන්න. නමුත් ඉතින් දුප්පත් කමට ඉන්නවා මිසක් ආසාවට ඉන්නව නෙමෙයිනේ නේ. මොකයි මාලිගාව? මේ මං ආවේ මේ අනිත් පැත්තෙන් පොඩ්ඩක් ඉන්නකො හරි පැත්තෙන් එන්නනේ හුස්සිය පැත්තෙන් රට වුණාද රට වුණා ඉතින් කොච්චර කාල මං ඉතින් අවුරුදු 6ක් 7ක් වුණා කොහෙ මේ කුවේට් කුවේට් සෞදි දෙකේම සෞදි දෙකේම ආ ගොයි අවුරුද්ද කී අම්මා මං දැන් ඇවිල්ලා අවුරුදු 4ක් විතර 4ක් 4ට කලින් එහෙ හිටියා අවුරුදු 7ක් විතර ගිහියා වගියා වත ආ ඒ කියන්නේ 2013 විතර එහෙ ගියා ඈ
කොරෝනාවලට මම ලංකාවේ ඉන්නේ. ආ කොරෝනා හින්දාද? නෑ කොරෝනා ඉවර වෙද්දී පටන් ගද්දි මම ලංකාවට ආවේ ඉවර වෙද්දී. ඔව්. අද ලොකු හානියක් වුණ නෑ කොරෝනා වලට ඒ පැතිවල නේ. ගමි ගොඩක් අය රට ගියාද එතකොට? ඉතින් ගියා. ඉතින් පල්ල මේ පැත්තේ නේ. ආ මුලින්ම රසාද වැඩි කීයද? මං ගියේ 7000ට. 7500. 7500ට. එනකොට 13000 20000. ඔව් ඉතින් එහෙම තමයි ඉතින් ඉන්නේ. නේ ඔව්. කුජරමර නැහැ ඉතින් බල්ගින් බංගිඩි මෝල් ගස් වලින් සෙල්ලම් කරන්න නැහැ නේ නේ ග්‍රයින්ඩර් දාලා යම බබාල බලා ගන්න තියෙන්නේ මම බබාලත් බලා ගත්තා ගෙදරටත් කරලා දෙන්න නෑ දෙකම කරා ආම් පුතු හොඳයි හොඳයි දෙයියන් පිහිටින් මම හිටපු දැන් නම් මං ගියාව අවුරුදු ගාන කිසිම දෙනා නෑ ඉතින් තමයි ගියේ නෑ තුම්පලක් මට වෙන්නා තුම්පලෙම මිනිස්සු හොඳයි හොඳයි ආ වරදක් නෑ පෙරත්යෙන් වල හරි ලොකු අකරදබ් වලටත් මුණ දෙනවනේ ඔව් නේ එහෙම යාළුවන්ට එහෙම වෙලා ඒවත් ආවක් වුවක් ආවේ නෑ නෑ ඉතින් අපි උන්න ගෙවල් ටිකේ නම් හොඳයි හොඳයි නේ එනකොට ඉතින් අඬනවද දුක් වෙනවද ඒගොල්ලෝ ඔව් ඉතින් පොඩි අය දුක් වෙනවා පොඩි ළමයි නේ මොකෝ අම්මා තාත්තට වැඩි ඒගොල්ලෝ මේ ඕගොල්ලන්ට මේවනේ මේ තමයි මේ නේද මේ මේක මේක මේ ඇඳද්ද නැත්තම් නෑ නෑ නිකන් මම මේ එන්නත් ඉතින් මේක හදලා තිබිලා නේ හා 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 මම අනිත් දැන් මෙහාට ආවිලා හා මෙතන මේ සල්ලි වලට ගත්තද ඔව් හා 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 හදා පුත් පල්ලම හා ඊට පස්සේ මෙහෙ ඇවිල්ලා මේ ඊටම ගත ඊටම ලොකු නැහනේ ඒ අක්කර කාලා කාලා දුන්නේ හා පල්ලමේ ඔව් හා ඊට පස්සේ ඒවා වික්ක පල්ලමේ ටික වික්කද ඒක දීලා හැක්කලා මේ ඊටම කැල ගත්තා හා මේ අරගෙන නහකලා තමයි මේ ගොවිතැන් කරන්න වැඩ කටයුතු කරන්න තමයි පටන් ගත්තේ මේ අලිගා අලිස මුට පට වෙයි කියලා හිතුවේ නෑ නේ නෑ ඉතින් මේ මෙහෙ හොඳයි දැක්කහම හා එහෙනම් ආවා හා ආවනම් දැන් අලි කරපුවේ තියනවා ඉතින් ඔව් කීයක්ද මේ මේ අකරේ මේකයි කැල්ලයි ගත්තේ එක එක හැටියට මම නම් මේක ගත්තේ ලස පහකට ගත්තේ අර කරන්ට් කෑ වතුරයි තිබුණානේ ආ ඒ නිසා ඔව් ලස පහ ඔව් අකරේ අකරේ හ්ම් ඒක ලොකු ගානන්නේ හා ඒ අවුලක් නෑ මෙහෙ ඉතින් ගොඩක් හොඳයි 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 ඔව් මේ මේවා තමයි යවන්නේ නේ අහස් ගොණ්ඩු ඔව් අලියනකොට වෙඩි දෙන්නේ නැහනේ මේ වෙඩි දෙන්න කියන්නේ ඉතින් ආස් මේ අලි වෙඩි දෙකලු දෙන්නේ අයිඩෙන්ටිටි තරන් ගියාම ඔව් ඉතින් ඕක දෙන්න අපි උච්චර හොයන්න මේ කනගස්සවට යන්න ඒක නෙමෙයි හරිනම් මෙහෙ කරන්න ඕන වැඩක් තියෙනවා මේ මේ ආවද මේ වගේ මේ අලි කොරඩෝ දාන්න ඕන මේ මෙහෙට ඔව් දැන් දීල ආරක්ෂක මේ මෙහෙට වැටයින දිගේ දැම්මනම් ඔව් හරියනවනේ ඒක හරි අලි වැටක් කියලා ඉතින් වැඩක් නැහැ නිකම්ම ගුලඟට පෙරලන ගුලඟට පෙරලන වැටක්ද තියෙන්නේ මේ ඔව් ඔව් මොනවා නම් බලන්න ගියේ හැකි ආ මේ මේ ලංකා පෙට්ටියද එනවා ගුලම් බලන්න ඔය ගුලඟට පෙරලන අලි වැට මේක ගුලං කවුද දැක්ක ඕ දැන් මේ ගුලඟට පෙරලනවයි කිව්වේ කොයි වැටද මේ මේ අලි වැට ආ රක්ෂිතයයි නේ මං දැක්ක එකට ගල් කෑලි එහෙම තියලා තිනවා ගල් කෑලි එහෙම දාලා ඒ රක්ෂිතයයි නේ ඒවා තියෙන්නේ ආ අපි මෙහෙ සාමාන්‍යව කරන්ට් රටවල් අර මේ හදාගෙන තියෙනවා. හා. කොහෙන් අර ගඩොල් කැපුවේ කොහෙද? අතනද? යම් බලන්න. ගඩොල් පුච්චලා දෙනවා. ගඩොල් යායට යන්න බෑ අපි. හන්ද වෙද්දී එනවා අලිය මෙතෙන්ට. ආ මොකෝ මේ අලු එලන්නේ මේකේ ආ මේ මේ පෝරණේ ගින්දර ඔය අලු ටික නේ මේක හේදෙන කැටේ නෙමෙයිද ගඩොල වැලි ආවුනාම හේදෙනවනේ නෑ නෑ මේක මැටිකේ හුඹස් වල තියෙන මැටි ආ හුඹස් මැට්ටෝ මෙතන හුඹස් නෙමෙයි මෙතන හුඹස් මේ බෝතල් ගහගෙන තියෙන ඉල්ලගෙන තියෙන. ඕ බෝතල් වල වෙල්ලගෙන ඉන්න උඩට. ආ. ඒක උඩ බදිනු සටපර කර සද්ද වෙනවනේ. ආ. ඒකට. බෝතල් කරගෙට. ආ. අපි මේ විදිහට දැන් ඉතින් මේ වේලෙන්න තියන්න ඕන ගොඩක් දවස්. ආ. කොච්චර දවස් තියන්න ඕනද? සමහර හරි දෙයක් තියෙනවා ඉතින් මේ සම්පූර්ණ ගල් දෙයක් ආය දිනුම ගන්නට පිච්චිලා කරලා ඉන්න. නෑ නෑ වේලෙන්න. ආ වේලෙන්න සති දෙකක් යනවා. ආ. ආ ඊට පස්සේ තමයි පුච්චන්නේ. ඔව්. මේ මෙතනින් තමයි කරාගෙන ආවන්නේ. ආ. ආ උතනින් ආවේ ඉන්නකොට. මෙතන
දහදොළොත් දෙනා එකනේ. ආවකි වෙනේ. එක මුරේකට කොච්චර විතර කැට පුච්චනවද? මේක නයි අපිට ලොකුර කරන්න බෑ. ඉතින් හුඹස් වල ටික ටික එක්කව කරන්න. හා. ගල් 3000ක් වගේ තමයි ටික ටික හදාගන්න. ගල් 3000ක්. එතකොට එහෙම පුච්චුවාම සාමාන්‍යයෙන් ගලක් රුපියල් 15ට යනවා. හා. හා මෙතන මේ 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 අඩිපාරක් තියෙනවා මෙතන ඉන්නේ ගෙන්ගට යන. මේ පුතාට ලැබුවේ මෙතනින්ද අඩිපාරක් නෙමෙයි ඔක පාරක්. අර හැලඹ ගහ ගාව තමයි උදේ 7 මේ 8 ඉඳලා තියෙන්නේ. හා ඉඳලා පුතා මෙහෙම ඇවිල්ලා බලන්න එනකොට මේ මෙතනට ආ ඒක ආව බලන්න මේ අලියා දිහා. අතනින් දැක්ක පින්ම මෙහෙම මේ ලෝගන ඇවිල්ලා මෙතනට. හා මෙතනට වැහිලා ගැහුවද? නෑ නෑ මේ මත ගාවට ඇවිල්ලා කරන්ට් එකට කරන්ට් එක මේ පුතා ඇවිල්ලාගෙන තියන කරන්ට් එක කරන්ට් එක වැදුනට පස්සේ තමයි නැවතුනේ. අනේ නැවතියා තියෙන්නේ. ආ කොහොමද කරන්ට් එකට දානවා? 8 9 විතර එකන් දාලා තියන්න ඕන නැත්නම් අලි එනවනේ. හා මේ වගේ ඉතින් මෙහෙමයි ඉතින් මේ වගේ ඇත්තම මෙතන මේ මේ හරියට ඇත්තට වොමනාවක් නැහැ. හා මේ හරියට මනුස්සයන්ට කරලා ඔය දුක් විඳින මිනිස්සු ඉන්නවනේ. හා දැන් අපිත් මේ අක්කරය කාලක් තියාගෙන වැඩක් නැති හන්දන අපි මෙහාට ඇවිල්ලා මේ ගත්තේ. හ්ම් හ්ම් එතකොට මේ ඇත්තට මිනිස්සු ටික පදිංචි කරනවා නම් ඒත් වටිනවා. හා දව මේ කැලෑවට ගිහිල්ලා තියෙන ඉඳන් රක්ෂිතද නැත්නම් මිනිසුන්ගේද? ඔව් රක්ෂිත කරලා තියෙන්නේ පස්සේ. හා හා ඊට ඉස්සෙල්ලා මේ වගේ බොවිතැන් කරලා මිනිස්සු ඉඳලා තියෙනවා. හා දැන් අවුරුදු 10කට වගේ ඉස්සෙල්ලා. හා ඉඳලා තියෙනවා මේ ඊට පස්සේ තමයි අහපෝ මේ ඔක රක්ෂිතයක් කරලා තියෙනවා. හා සිතයක් කරලා තියෙනවා. හා ඒකෙන් තබ්බෝ රක්ෂිතේද ඔය? ඔකේ නම් මොකද්ද? මේ බුදේ බුදේ මේක මේ ටික කාලයකට ඉස්සෙල්ලානේ මේක රක්ෂිතය කරලා තියෙන්නේ නේ. ඊට ඉස්සෙල්ලා මිනිස්සු බොයිජන් කරලා තියෙනවා හොඳට. එහෙනම් දැන් තමයි නේද මේ අලකලංචි ඔක්කොම ඈ? ඔව් 2001 රක්ෂිත කිරි. 2001. දැන් මේ මේ මට කවුද කිව්වා මේ මේ හලෝ කොහමද? මේ නෑ හපන්න. හරි. මේ මෙයා පෙන්වන්න එපා හලෝ කන්න කවුද කියලා. නෑ නෑ හපනවන්න නෙමෙයි මෙයා පෙන්වන්න එපා. ඈ තමන්නේ ඉඳලා යද්දි. ජෝති. ජෝතිද නම? ඕන නමක් කියත හැයි මේ 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 මං කී කී හිටියේ කිව්වයි කියලා මේ මෙයා ගන්න කරේ හරියට හරියට මේ ආදරය දක්වනවා ඒකයි මේ අසූ ගණන් වල ඔය අසූ ගණන් වල ඉපදිලා නැතුව ඇතිනේ අසූ ඕ 90 වෙනේ ඉස්සර හිටියේ නැතේ කියලා අලි මෙහෙ වැඩිය නෑ ඉස්සර හිටියේ නෑ හිටියා තමයි මේ අලි ඉස්සර ගොඩක් හිටියා මේ වගේම හිටියා ආ හිටියා මෙහෙම ආවේ නෑ ගෙවල් ළඟ මේ මේ මෙහෙම එන්න අවශ්‍යතාවයක් නෑ කියන්නේ මහත්තයා 2001 ඉන්නේ රක්ෂිත කරුවේ හා ඊට කලින් මෙව වගේ හේන් කරගෙන ගියපු කට්ටිය හිටි මේ ඇල තිබ්බේ නෑ මේ ඇලට කලින් මෙව හේන් කරලා තිබ්බේ කිලෝමීටර් ගාණක් ඈතට හා 2001 රක්ෂිත කරුවේ නැත්තම් හැබැයි සමහර විට මෙතනින් එහාට කැලයක් ඉතුරු වෙන්නේ නැතිවි හා ඒ හේන් කරපු විදියට හේන් කරනවා මේ කන් එක හේනක් කරනවා ඒක අතාරින්න නැව දැල්ලා කියලා තව එකක් කරලා අපි වාගේ අක්කරේ දෙක නෙමෙයි ඉස්සර මිනිස්සු අක්කර 10 15 වෙන කරලා තියෙනවා ඔව් ඒ වගේ ඕන තරම් කැම තියෙනවා ඔව් දැන් සාමාන්‍ය කැමති තේ වහන්නනේ සාමාන්‍ය බැලුවොත් මේ මේ ඉඩ මේ මෙහෙම ගත්තාම මේ මහ ගස් කොළන් නැහැ නේ ඔව් ඒ කාලේ අලින්ට ඕන තරම් කැම තිබ්බා කැලේ වැව් තියෙනවා ඕන තරම් වැව් තියෙනවා වතුර තියෙනවා අදටත් තියෙනවා හොරව ගලවලා වැඩකට අරගෙන නැති වැව් ඔව් මම අවුරුදු මට අවුරුදු 12 ඉඳන් මම කැලේ හරක් එක්ක ඉන්නේ දැනටත් මම හරක් පට්ටියක් ඉන්නවා මං වෙල් වැඩ කරන කාලේට දැනටත් මං කැලේට හරක් දාන්නේ හා ඉස්සර මගේ හරකුයි අලි එකට කන්නේ මං චූටි මාම කෙනෙක් එක්ක ගියේ ගිහිල්ලා අලිට කතා කරපුවම අලි යනවා අපි හරක් අරන් එනවා එතකොට මේ වගේ උසර තනකොළ තිබ්බා පිට්ටනිය බලන කිලෝමීටර් ගානක් පිට්ටනිය හා දැන් ඔහොම මෙහෙම පේන්නේ කීරිය අnder කටු කැලේ වැහිලා හා හරකෙකුට කන්න කැම නැහැ හා මොකද මං අදටත් කැලේ යන මිනිහෙක් ඉඳන් මං දන්නේ හා ඉතින් අලියෙකුට කොහොමවත් කන්න නැහැ නේ හා හරකට කන්නේ නැත්තම් අලියට කොහෙද? අලියට කොහොමදවත් නැහැ නේ. හා. ඒ හින්දා අද අලිය ඔක්කොම ගමට එනවා. හරි. ප්‍රශ්නේ ඉතාලම පැහැදිලි. ඔකට අලි මිනිස් ගෑස් ඩොමට කිසිම විසඳුමක් නැහැ. හා. ආ ඉතින් ඔහම නෙමෙයි අවුරුදු ගානක් සාකච්ඡා කරලා විසඳුමක් නැහැ. අලිය ගල් කපලා වැටව ගහලා අලි බ්ලොක් කරන්න බෑ. ඔව්. එහෙනම් දැන් අර තීච්ච පරණ විදියටම
ආණ්ඩුවෙන් හරි වැව් ටික සුද්ධ කරලා හදලා තේන් වවන්න ඕන මිනිසුන්ට නැති ඒගොල්ලෝ හරි තේන් ඕනේ නැහැ කිලෝ සාමාන්‍යයෙන් අක්කර 100 100 වගේ කටු කැලෑවක් කරලා අලින් කන්න පුළුවන් මොන හරි තනකොළ වැඩෙන්න දුන්නා නම් හරි ඕන නම් සංචාරක ව්‍යාපෘතියත් හදන්න පුළුවන් යන්න පාරක් හදලා සුද්ධුල්ලු ගිහින් අලින් පෙන්නන්න ඒකත් දියුණු වෙනවා මෙහෙට ඒක අලියෙක් එන්නේ නැහැ ආ අවදානමක් කරන් අලියෙක් මෙහෙ එන්නේ නැහැ කන්න දීදී හරියට හරි අවදානමක් කරන් අලියෙක් එන්නේ නැහැ කන්න දිනෝ නම් එහෙ දැන් මේ අඩවිය මරාගෙන මරින්න හරි මෙහාට එන්නේ හා කෑමනේ පියුණුවත් බඩින් ඉන්න හිටියොත් ගෙදරට හරි යාලා කන්න පුරුදු වෙනවනේ අනිවාර්යෙන්ම වෙන නම් විසඳුමක් නැහැ ඔක. හා බලන්න හරි සරල විසඳුමක් තියෙන්නේ නේ. දැන් අද සාමාන්‍ය ලංකාව ගත්තොත් 100ක් ගත්තොත් 90ක්ම අලින්ටනේ බයින්නේ. ඔව්. අලින්ට නැත්නම් ආණ්ඩුවට බයින්නේ. ඔව්. සත්තුන්ට වෙන්න වැඩක් නැහැ. ඔව්. මං අදටත් මටත් අලියනවා මට ඉදා මේ මමට ලැබුදා හතර පාරක් කෙලිවයි අලියා. හතර පාරක්. මට හතර පාරක් කෙලිවා. ඒ මට කියන්නකෝ මොකද්ද මේ හතර පාරක් පෙන්නන්න අර වැටේ ඉඳලා අපේ ගේට්. ඔව් දැන් වෙන්නු අර මේ ගේට්ටු හැපිලා නැහැ. හලඹ ගහලා ඉඳලා පෙන් මේ එළවයි කියලා. ඒත් මං අලින්ට බයින්නේ නැහැ. හා. මම බයින්නේ මිනිස්සුන්ට. මිනි අලින්ට කන්න නැහැ කියන්නේ. මිනිස්සුන්ට මේ අලින්ට වෙන්නට වැඩක් නැහැ. අලි වැටවල් ගහව. දැන් උන් අලි වැටවල් ගහලා තියෙනවා පාර දිගේ. හා. තමන්ගේ මාත් වැටක් ගහලා තියෙනවා. හා. දැන් අලින්ට ආපුවම යන්න තියවන්නේ නැහැ නේ. යන්නේ පාරවල් දිගේ. එතකොට මිනිස්සු ආපුවම මිනිස්සුන්ට ගහනවා. කරන්න දෙන්නේ. කරන්න දෙන්නේ. සත්තුන්ගේ මේ වැඩ දැන් උන් අර මිනිරි වේවට හැම යල් කන්නේම පායදි පිටින්නට අලි බහිනවා. මේක පාරම්පරික එදා ඉඳන් බහිනවනේ. හා. දැන් මොරගහ කන්දේ වතුර දාලා දැන් පිටණි යට වෙලා. යට වෙලා. ඔව්. දැන් සත්තු කොහෙද යන්නේ? හා. ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම වෙච්චාම තමයි මේ වගේ පැතිකඩට අලි එන්නේ. දැන් ඉස්සර මෙච්චර අලි හිටියේ නෑ. ඇත්තටම මේ 100 200 හිටියේ නෑ. එහෙන්නේ. 10 15 වෙනවා. අපේ අම්මා මට අම්මා ඉඳලා ඉන්නේ. අම්මා හූ කියලා අලි හදනවා. ඒ ගම්මා උදා ගම්මානවලුත් ආවා මේකේ සෙල්ලම. නෙළුම් ගම්මානේ කියලා එකක් ගැව්වා. ඒ ගැව්වට පස්සේ මොකද දසනාග මහත්තයාගේ ව්‍යාපෘතිය. හා. නෙළුම් ගම්මානේ කියලා ගැව්වා. හා. ගහපුවා මොකදනේ අලින්ට යන තියෙන පාර සම්පූර්ණ හරස් කළා. හා. ඔව්. අද වෙල් පිටියක් තියෙනවා. දැන් ඔය වෙල් පිටිය අපේ ගම්මාන වලට කිසිම හානියක් තිබුණේ නැහැ. මම කියන්නේ සාමාන්‍ය තේරන ඇති. අපේ ගම්මාන වල සමහර විට කට්ටිය කියනවා ඇති මේ අර කය මේකයි පාරවල් වලට ගව මිනිසුන්ට මේ හරි හරි කරදරද නෑ. මේක වැහුවා දසනායක මහත්තයා මං දමු දසනායක. ඔව් දමු දමු දසනායක. ආ දමු දසනායක. දමු දසනායක මහත්තයා එල්ලා ගෙනවා වාරිය බොල සෙට් එකක් මෙහෙට. ආ ඒගොල්ලන්ට ගල්ලා ගැහුවා වැට. ආ ඒගොල්ලන් ගම්මානට වෙනම වැටක් ගහලා තිනවා. මෙල්ල එයාත් දිලා තිනවා. ආ අපිට කෙල වෙලා තිනවා. ආ මොනවද අපිට කෙල වෙලා තින්නේ? අපේ ජීවිත අනතුරුද? ආ හැමදාම? ආ අපි ගවාලි. hali මම දවදසනායකට ගරු කරනවා. එයාගෙන ව්‍යාපෘති හරි. ආ නමුත් වැරදි තැන පැල කරේ. වැරදි තැනක පැල කරලා තියෙන මොකද අපිට හානිනේ. හ්ම්. පැහැදිලිව. එයා එතන අපි මෙතන. අසෝක මහත්තයාගේ අසෝක වඩිගම ගම්මාන. වඩිගම මංගාව. ඔව්. වඩිගම මංගාව. ඒතකොට ඒ පුතා එතුමා තමයි මේ ඇල කැපුවේ. එයාගේ කරපු ඇල කැපිල්ලෙන් සෑහෙන එතුමා ඇල කැපුවෙන් ජීවිත කොච්චරක් රැකුණාද? දැන්ට රැකෙනවා. රැකෙනවා. තවට රැකෙනවා. හා. ඕල් ගහක් කෙහෙල් ගහක් හැමදේම වගාවක් කරගෙන දෙවදාහයකට බයිනව නෙමෙයි. හැබැයි එතුමා චූටි වැරද්දක් කළා. ආ පොඩි වැරද්දෙන් ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වුණා. එහෙන් මෙහෙට ගෙන අපේ ගත්තත්. ආ ඒ යට ගිහින් නම් මෙහෙට ගෙනා. ආ එතන මෙතන ගියාට පස්සේ තින මෙතන තියෙන ප්‍රශ්නේ බලන්නකෝ. ආ දැන් මෙතන ගම්මාන හැදුනට පස්සේ ඕන් දැන් කෙලකන යනවා. හ්ම් හ්ම් දසනායක මහත්තයා නම් මලා ප්‍රශ්නේ හැමමම තිබුණා. දසනායක මහත්තයාට පව්. ආ ඒ මනුස්සයා ඉන්නේ ඉතින් ටිකක් විසඳනවා. විසඳනවා නේ. එයාට දොස් කියන්නේ. ආ එයා ගෙනා ප්‍රොජෙක්ට් එක හරි ප්‍රොජෙක්ට් එක ගෙනාවට සාර්ථක නැහැ. සාර්ථක නැහැ. දැන් එතකොට ඔය සේතුම් ප්‍රධාන හේතුව අතන තමයි. ආ ඔයා කියන එක තමයි. මේ විදිහට කැලෑවක් සුද්ධ කරලා තන මේක නෑ. මේක බෑ කොච්චර දිනවද? ඔය අලි ප්‍රශ්නෙට ආයේ විසඳුම් මොකුත් ඕනේ නැහැ. ඕක තමයි විසඳුම. නැත්තම් නම් මේ ඔය කොච්චර වැටවල් ගහුවත් මොනාගල් කැපුවත් ඔය ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. දැන් මේ ඊපිරද අපි මේ දේශපාලන රැස්වීමක් තිබ්බා එතනත් කිව්වේ. ඒක දේශපාලනඥයෙක් આવොත් පළවෙනි කාරණේ අලි වැට අලි සම්බන්ධව සාකච්ඡා කරනවා. මං කිව්වේ ඒක විසඳුමක් නැහැ. ඔය අපි කිව්ව විදිහට දෙයක් වුණොත් හරි නැත්නම් නම් ඕකට විසඳුමක් නිකන් බොරුවට මේසෙ උඩ ඉඳගෙන සාකච්ඡා කරවට වැඩක් නැහැ. අද ඕනනම් දැන් යම් පෙන්වන්න රජේ වැට තියෙනවා. වැටක් නැහැ. වැටක් නැහැ නේ. කම්බිවත් නැහැ. කම්බිත් අලි කඩාගෙන ඇතුළට දැන් ගිහින්. එහෙම මම දැකලා තියෙනවා මේ
ආභරණ හරිය ඊට පස්සේ ගල්ගමුව හරියත් එහෙම අලි වැට ඇදගෙන යනවා. ඔය ඊට පස්සේ මෙහෙත් ඇවිල්ලා. දැන් ඔය මන්නාරම්පෙත් ඔය පොම්පරිපෝසිලා වතුර ඒ පැත්තෙත් ඔය කැලේ ඇතුළේ වැව් තියෙනවනේ. හා. ඒ වැව් ආශ්‍රිතවත් දැන් ඔක්කොම කටු කැලේ බෝ වෙලා තියෙන්නේ. අලින්ට කන්න වතුර නැහැ බොන්න තිබ්බට වැඩ නැහැ නේ. අන්දර තියෙනවා. ඔය දැන් මෙහෙත් වැව් තියෙනවා වතුර තියෙන දරට. වතුර තියෙනවා. හා. කන්න නැහැ. කන්න නැතුව වතුර බිබින්නේ නැහැ නේ. වැව් පිටිය හැදෙන්න එපාය. එයාන් ඒ වගේ පිට්ටනියක් තිබ්බරම. හා. ලොකු වැවුද තියෙන ඇතුලේ? ඔව් තියෙනවා. ඒ වගේ හොරවු එහෙම නැහැ. ගලවලා දැන් ওই දඩයන් කරන කට්ටිය වතුර අඩු වෙන්න ඕන හින්දා ගලවලා. ඒ ඔක්කොම කොන්ක්‍රීට් හරි ගහලා වහලා. ආ. වැව් ටික සුද්ධ කරුවා නා. ආ. කැඩිච්ච වැව් තියෙනවා සෑහෙන මේකේ ඇතුලේ. ආ. ඔය ප්‍රශ්නෙට එකම විසඳුම ඒක තමයි. ආ. මොකද මන් දන්නවා මං අදට තරක් කරන් කැලේට යන හින්දා ටාගට් කන්න තනකොළ නැහැ කියන ලීට් කොහොමටත් නැහැ. නැහැ කියන එකනේ. කලිය දෙන්නේ නම් කයිගෙම් කෝ 100ක් 200ක් කවට කොහොමදත් කැලේ කන්නේ කන්න නැ කන්න නැ ඒකනේ ඒගොල්ලෝ මේ පැතිරිලා විසිරලා යන්නේ නැත්තම් සාමූහිකව ඉඳන් කනවනේ නේ එක කෑම මේසක දාගෙන කෑම කන්න නැ ඉතින් පොඩි පොඩි මේස හදාගෙන තැන් තැන් වල බිගන් ගලාගෙන නේ බිම පැදුරු දාගෙන කනවාලි මොකද වෙලා තියෙන්නේ මේගොල්ලොත් ඔය කාලයකට විතරන්නේ මේ ගෝයන් අස් වෙන කාලේ තමයි 150 200 රංචු වෙන්නේ තරන් ඉන්නේ පොඩි කණ්ඩායම ආ ඒ කට්ටිය දන්නවා ඉතින් ඒ කාලෙට මෙතනින් වෙල්ල යනවා අනිවාර්යෙන්ම යනවා දැන් බැරි විලාවත් ඔය ඔතන අලි මංකඩ બ્લોක් කරුවොත් හා ඒගොල්ලෝ කොහෙන් හරි වෙන විකල්පයක් හදාගෙන යනවා උකට ඔව් දැන් ඉතින් මේනේ මේ ආනිගම දිහා ඉඳන් අලි ගිහිල්ලා දැන් ඉන්නවනේ ආනිගම දිහා අලි අහේ වෙනද නැද්ද අලි වෙනද හිටියේම නැහැ නේ දැන් මාකු මොකද නිකන් අහිරි ගිහින් ඔව් ඒ කියන්නේ අර මේ මේ මෑතකදී නන්දර දෙනෙක් එහෙම අර අnder gasුත් විශ් කරලා තිබුණා ඒක තිබ්බේ පත් දෙනා අලි පත් දෙනායි අත් දෙනායි ඔව් ආ අnder gas ඒ කියන්නේ මරලා විශ් කළා. මේ කණ්ඩ නැහැ කියන්නේ. අලි එහෙත් යනවා. විශ් කරා. ඕමේ. හා මරලා නැහැ. මම තනම යනවා. නැහැ විශ් කරන විතරයි සල්ලම අලි. ආ එහෙමයි. අnder gasura ආචිලා දෙන හිටියා. කොහාට වෙන්නවද? හා. උන්දලා ගිහලා අලි කිසික්ක ගන්න. ඒ කෙනෙක් නම් පස්සේ මැරුණලු. ඔක්කොල්ලෝ. පස්සේ මල. නැහැ ඉතින් ඉතින්. අනිත් එක්කන වදුලට අකුණට වෙලා හිටියා. කට්ටිය ගෑ ගහලා මේවා කරලා බේර දෙනවා. හා. එහෙම. ඊරිලා රවම මේවා වෙලා විතරයි. අර ආචි අම්මා ඉතින් බයට මැරෙන්නේ නැති. ඔව් ස්පීඩාලේ ඉඳලා මෙන්න. ආ. ඔය ඉතින් එහෙම තමයි හැමදාම ඉතින් මොනවා කරන්නේ? ඕකට විසඳුමක් නැහැ. රජයෙන් හරියට තීරණයක් නැත්නම් විසඳුමක් නැහැ. නැහැ නේ. රජයෙන් විසඳුමක් දෙනවා නම් අතන තමයි කම වෙන්නේ. ඔව්. ඔක විසඳුමක් නෑ විසඳුමට. නෑ නෑ ඔය විසඳුමට මේ මේ ඔය ආක්‍රමණික විසඳුමක් මේ මෑත චීන සල්ලි ගෙන්න ඕනෙත් නෑ ඇමරිකාවෙන් ගෙන්න ඕනෙත් නෑ. අන්දර කළු කිරිය කියන්නේ වටිනාකසුත් නෙමෙයිනේ. හා. ඒවා වැඩක් නැති දේවල්. වැඩක්ම නැති දේවල්. හා. මයිසේ ඒවට කපන්න පොමිටුත් ඇති. දරන කපනවනම්. හා. ඒවා ඔක්කොම කොන්ත්‍රාත්තු රස් කරන්න. හා. ඒ වක්කම දවසර එයත් දාලා සුද්ධ කරලා අක්කර 100 100 කෑලි 3ක් හදලා. මොන හරි තනකොළ ඇට තියෙනවනේ බෝ කරන්න පුළුවන්. මාන කපලා අපිට විශ්ව කරන්න පුළුවන්. අපිට විශ්ව කරන්න පුළුවන් දේවල් ඔය. හා. මාන කන්න මාන අලි කන්න නැද්ද? ප්‍රධානම දෙයක තමයි. මේක තමයි. මේ තමයි මේ මේ විකුණන්න දින ටිකද තව ටිකක් අස්කල මේ හද. මේක දඹු. දඹු කියන්නේ? දඹු කියන්නේ පිච්චිලා මදි ඒක. හා එතකොට මොකද්ද කරන්නේ? දැන් මේක ඉතින් පොරන් අයින්ට ගහන්න ඕනේ. හා. අලා රස්නේ පිච්චෙන්න. ඔව් ආයසරක් මෙව පුච්චන්න ඕනේ. හා. ඉතින් ඒ හින්දා ඉතින් ආය පැත්තට ගහලා දින වැක්කු ඇතුළට ගහන්න ඕනේ නැත්නම් කාණු කටවල් වලට තියලා පිච්චි වලට ගහන්න. හා හා හා. ඒක තියෙන්නේ. හා. වලට ගමු. ඉතින් අරවා ඊට පස්සේ මැදට දාන්න ඕනේ. හා. ඒ ටික මැදට දාන්න ඕන හොඳ ගිනි රස්නේ වදින්න. ඔව්. මේකත් ඉතින් මේව හොඳට ආය. ඉතින් දාලා පුච්චන්න ඕනේ. ඔව් දැන් කීයද මේ කැටයක් යන්නේ? මේක මෙතනින් පටවන්න කීයද? මේකක් ඉතින් පටවන්නවා 18ට ඉස්සෙට 16ට ඉතින් එහෙම පටවනවා. ඔව් කඩේ එතකොට කීයද වින් ගැටය? ඉතින් කඩේ අපි දින ගානන් තමයි. නෑ දැන් අපිට හම්බෙන්නේ නෑනේ 18ට කඩින්. මේකක් ඉතින් 18ට තමයි අපි දෙන්නේ. ඔයාලා දෙන්නේ 18ට. ඔව්. මං කියන්නේ උගලන්ගෙන් නොගෙන මං ගන්නවා වෙන තැනකින්. ආ ඒක නම් ඉතින් දන්නේ. ආ ඒක දන්නේ. ඒක දන්නේ නැති ඉතින් ඒක එයාලා ගෙනිහින් ලැබෙන එකක් නේ. ආ ආ ආ ආ. එහෙමයි. දැන් ඔයගොල්ලන්ගෙන් කාට හරි ගඩොල් ඕන කෙනෙකුට ගන්න පුළුවන්ද? ඉතින් කෝල් එකක් දුන්නොත් අපිට ඉතින් කෝල් එකක් දුන්නොත් කියන්නේ මෙහෙම ඉතින් අපිට මේ ප්‍රශ්න හින්දා කපා ගන්නත් තමයි ඉතින් වතුර ටිකක් ගෙහින් මේක. ඇදලා කපන්නේ තාම. ආ. ඒ හින්දා ඉතින් කපනවා ටික ටික. දැන් මේ පුතා දැන් කතා කරමු පුතා හිටන් ගඩොල් ටික ගත්තා අපි තමයි. ආ එහෙමද? කොහේ මල්ලේ? මල්ලේ? ගඩොල් හොඳයිද මේ නන්දලගේ මාමලගේ? ඒක පුත්තලමේ ගඩොල් තමයි සුපිරිම. ආ එහෙමනේ. මේ පුත්තලමේ ගඩොල්නේ. පුත්තලමේ ගඩොල් වලට ගන්න කොහෙත් ගඩොල්නේ. ආ. කපුකොල්ලේ. වාගේ ගෙදර හදන්න ගත්තේ මේ වැකි වරිසා මං ඇහුවේ. ඔව් මමගේ හදන්නේ. කොහ මේ මේ අයියේ. මේ ගඩොල් දැන් විකුණනෝ නම් එහෙම ඕනනම් නම්බරයක් කියතයි ගන්න කෙනෙකුට ගන්න. නෑ නම්බ
නම්බර් නම් කියන්න ඕනේ නැහැ. ඉතින් අපිට පුළුවන් හැදින්නේ චුට්ට චුට්ට කරන්න. ආ මේ මේ ලෝඩ් එකක් දෙන්න බෑ නේ. ආ ඕඩරයක් දුන්නොත් කපලා දෙන්න පුළුවන්. ඕඩරයක් දුන්නොත් කපලා දෙනවා. ඕඩරයක් දුන්නොත් කපලා දෙනවා. නැහැ ඕඩරයක් දීලා යාලුවෝ. ඕඩරයක් දෙන්න බෑ හැමදේම කරන්න. ආ එහෙම වාසනේ. එහෙම අපි වගේ අපාර ගන්නත් බෑ. ඊයම් දෙන්නත් බොහොම අමාරුයි. දැන් මම මේ තනියම වැඩ කරලා මේ හදාගෙන තියෙන්නේ. ආ ඒ හදාගෙන තමයි මේ මේ රටේ ආවේ. ඉතින් ටික 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 තවත් ඉතින් කරන් තනියි. ඔව් බලමුකෝ දිනුන වෙලාව ඊළඟට බලමු නම්බරයක් කියන්නේ. ඔව්. හා. හොඳයි එහෙනම් ඔන්න අපි ආවා. ඈ දර ඉපල් පටවල ගහලා දාලා තියාගෙන ඉන්නවා. දැන් පුච්චන්න ගඩොල්. අලි ආවිල්ලා අතරින් හොම්බ දානවලු. හා හොම්බ නැහැ නේ අලින්ට. හොඬ වැල දානවලු. නේ? හොඬ දානවා. හරි. එහෙනම් අපි නවතිනවා. ජය වේවා. ටික පෙන්නන්න.